සුභාරංචියක් වෙන්න නම් ඔබ සුභාරංචියක් තියෙන්නට ඕනේ. සුභාරංචිය කියනවට වඩා සුභාරංචියක් වෙනවා කියන එකේ ලස්සනක් තියෙනවා, ගැඹුරක් තියෙනවා. දේවම්මා එලිසබෙත්තුමිය ගාවට ගිහිල්ලා සුභාරංචියක් දේශනා කරේ නැහැ. ඇය සුභාරංචියක් වුණා. ඇයට සුභාරංචිය වෙන්න පුළුවන් වුණේ සුභාරංචියක් ඇයට තිබිච්ච නිසා. ඒ තමයි ජේසු. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඔබට ස්වාමීන් වහන්සේව සුභාරංචියක් වෙන්න ඕනේ. අපි හැමෝම එක කාලෙක වහල්ලු. ඒකයි පළවෙනි කීවෙම කියන්නේ, අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක්ද, අපේ වහල්කමේදී අපට තරමක සහනයක්ද දී ඇත්තේ මේ අන්දමට. මන්ද අපි වහල්ලුය. අපේ වහල්කමේදී අපේ දෙවියන් වහන්සේ අපත් නොහැර අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැගීමටත්, ඒ කැඩුම් බිඳුම් ප්‍රතික්ෂාන්සනය කිරීමටත්, ජුදාහි ජෙරුසලමෙහිද අපට සුරැකිව විසීමට පර්සියාවේ රජවරුන් අභිමුහි අපට කරුණාව පෙන්වසේක. අපි මේ බිඳුණු තැළුණු තැනට උන්වහන්සේ ජීවිතේ සුභාරංචියක් අරගෙන එන විදිය, ඒක මට සුභාරංචියක්. අපි හැමෝම මේ සුභාරංචියට පෞද්ගලිකව අයිති වෙන්නට ඕනේ, ඒක විඳ ගන්නට ඕනේ. එතකොට ඔබ යන තැන ඔබ අරගෙන යන්නේ ඒ සුභාරංචිය. ඒ ආරංචිය සුභ වෙන්නේ ඔබගේ ජීවිතය ඒ ආරංචිය යථාර්ථයක් වුණොත් විතරයි. මගේ ආදර ප්‍රේමාන්තේනි, ඒ නිසා ඔබට සුභාරංචියක් නැතිව සුභාරංචියක් වෙන්න බෑ. ඔබට සුභාරංචියක් දේශනා කරන්න පුළුවන්. පොතකින් අරගෙන, බයිබලයේ පුරන්දු අරගෙන ඔබට දේශනා කරන්න පුළුවන්. මේ සුභාරංචියක් වෙන්න බෑ ඔබට. ඒක හරියට ඩීසල් අරගෙන යන බවුසරයක් වගේ. අරගෙන යන ඩයිසර් බවුසරය පිරලා තිබුණාට එන්ජින් එකේ ටැංකියේ ඩීසල් නැහැ වගේ. ඔබට සුභාරංචියක් වෙන්න ඒ සුභාරංචිය බද්ද අයිති කරගන්න, අත්දකින්න. ඒක උන්වහන්සේ ගෝලයන්ව උන්වහන්සේ වෙතට කැඳවන්නේ. උන්වහන්සේ ශ්‍රාවකයන් 12 දෙනා කැඳවනවා කියන තැනයි සුභාරංචිය ලෙවීව කැඳවනවා කියන එක. පේදුරුගේ ජීවිතයේ මාළු අහුවුච්ච නැතිනම් කැඳවනවා කියන එක. ජුදාස්ගේ හොර හිතත් එක්ක කැඳවනවා කියන එක. තෝමස්ගේ සැකයත් එක්ක කැඳවනවා කියන එක. ජෝහන් බාලයෙක් වුණත් කැඳවනවා කියන එක. මේ කැඳවීම තුළයි, ජේසු ගාවට ගැනීම තුළයි එයාගේ ජීවිතයේ සුභාරංචියක් වෙන්නේ. ඊට පස්සේ යවනවා. ඒ යවන තැනත් හැම තැනකදීම උන්වහන්සේ ඔබට සුභාරංචියක් වෙන්නට ඕනේ. උන්වහන්සේ ඔබ බලා ගන්නවා කියන තැනක ඒ සුභාරංචියක ස්වාමීන් වහන්සේ හැම තැනම ජීවමානයි කියන එක ඔබට අයිති වෙන්නට ඕනේ. ඒක උන්වහන්සේ කියන්නේ චාරිකාව සඳහා කිසිවක් නොගන්න. සැරෑටිය ආරක්ෂාවට තියෙන්නේ, මල්ල දේවල් අරගෙන යන්න තියෙන්නේ, රොටි පෝෂණයට තියෙන්නේ, මුදල් වියදමට තියෙන්නේ, කමිසය සීතලට තියෙන්නේ. මේ හැම ජීවිතේ හැම අවශ්‍යතාවයක්ම උන්වහන්සේ බලනවා. ඒක ඔබ අරගෙන යනවා නෙමෙයි, උන්වහන්සේට ඔබගේ ජීවිතේ සුභාරංචියක් වෙන්න ඉඩ දෙනවා. හැම උදයකම උන්වහන්සේ ඔබ බලා ගන්නවා කියන තැන ඔබ ඒ සුභාරංචිය අත් විඳිනවා. එහෙම වෙනකොට ඔබව අනිත් කෙනාට සුභාරංචියක් වෙනවා. උන්වහන්සේ කියන යම් කිසි නිවසකට පිවිස කල එතනින් පිටත් වේ අනතුරු එහිම නැවති සිටින්න. එතකොට ඔබගේ ජීවිතේ වෙන distractions බාධා තියෙන්නේ නැහැ. හැමතිස්සම ඔබගේ focus එක, ඔබගේ අරමුණේ ඔබ ඉන්නවා.
අවශ්‍ය දේවල් හොය හොය ඔබ යන තැනක දඟලන්නේ නැහැ. ඔබ අරගෙන යන්නට ඕනේ සුභාරංචිය විතරයි. දූවිලි අරගෙන යන්න එපා ප්‍රමාදෙනි. ඍණාත්මකදී චෝදනා කුණු ගොඩවාගේ දාගන්න එපා. දූවිල්ල ඔබ සුභාරංචිය වහනවා, අවුල් කරනවා. ඒත් ඔබ අරගෙන යන්නේ ප්‍රතික්ෂේප වෙච්ච දූවිල්ලක් නම් ඔබ නගරයෙන් පිසියද දූවිල්ලත් ගසලා යන්න. ඔබ අරගෙන යන්න ඕනේ දූවිල්ල නෙමෙයි, ඔබ අරගෙන යන නොහසෙ මම බලාගත්තා කියන එක. ඔබට දූවිල්ල අරගෙන යන්න වෙන්නේ ඔබ පුද්ගලයෙක් මත යැපෙන්න ගත්තොත්. ඒකයි ජෙසු කියන්නේ, නෑ ඔබ ගෙදර කිනෝ නම් ගෙදර ඉන්න, ප්‍රතික්ෂේප වෙනවා නම් එතන රණ්ඩු වෙන්න එපා. අයිතිවාසිකම් බලෙන් ගන්න ඕනේ. ඔබ එතන යන්න දූවිල්ලත් ගසල දාලා යන්න. හැබැයි ඔබ යැපුණොත් ඒගොල්ල බලන කියන කරන දේ ඔබට බලපාන්න පටන් ගන්නවා. ඔබ උනාසෙ මත යැපුණොත් කවදාවත් ඔබ පුද්ගලයෙක්ගේ දේ මත ඔබේ ජීවිතේ වැනෙන්නේ නැහැ, පරණලක් වෙන්නේ නැහැ. එනිසා මගේ ප්‍රමාදයෙන්ි දූවිල්ල නෙමෙයි සුභාරංචි විතර කරගෙන යන්න. ඔබගේ අතීත දූවිල්ල උන්වහන්සේට සුව කරන්න ගසල දාන්න කියන්න. කිසිම වෙලාවක සුභාරංචියට වඩා වැඩි යමක් රැගෙන යන්නට එපා. උන්වහන්සේවම අරගෙන යන්න. ඔබ සුභාරංචියක් වෙන්න උන්වහන්සේගේ සුභාරංචිය ඔබ අයිති කරගන්න. අමෙන්. ජේසුස් පිතා.